ආයුබෝවන් සුබ උදෑසනක් අද දරණ එඩියුකේෂන් සමගින් සම්බන්ධලා සිටින ඔබ සියලුම දෙනාට ඔබ දන්නවා අපි පහුගිය සති කිහිපේ පුරාවටම හෝටල් ශාස්ත්‍රයේ රැකියා අවස්ථාන සම්බන්ධයෙන් සහ මේ රැකියාවන් ගැන අපි කතා කළා ඔබට ඒ සම්බන්ධයෙන් අපි මූලික දැනුමක් ලබා දුන්නා ඔබේ ඉදිරි අනාගතයේ ඔබේ ඉදිරි ජීවිතය තීරණය කරන්න අපි ඔබට මාවතක් පෙන්වලා දුන්නා අපි නැත්තම් අඩිතාලමක් දැම්මා අපි අද දවසේදී සූදානම් වන්නේ හෝටල් ශාස්ත්‍රයේ තියෙන තවත් සුවිශේෂී රැකියාවක් පිළිබඳව කතා කරන්න මේ රැකියාව ගැන කතා කරන්න අපි ආවා අද වෝටර් සේජ් හෝටල් පරිශ්‍රයේ අපි වෝටර් සේජ් හෝටල් පරිශ්‍රයේ ඉඳන් කතා කරන්න සූදානම් වනවා මේ පිළිගැනීමේ නිලධාරීන් එහෙමත් නැත්නම් ෆ්‍රන්ට් ඔෆිස් එකේදී රිසෙප්ෂනිස්ට් කෙනෙක්ගේ වගකීම මොකක්ද වෙන්නේ කියන කාරණය පිළිබඳව ඉතින් ඒකට අපි ආරාධනා කරා වෝටර් සේජ් හෝටල් හෝටලේ ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් පියුෂාන් සෝමරත්නයි බොන් පියුෂාන් දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් වෙන කම්පැනිස් වල රිසෙප්ෂන් එකක් තියෙනවා හවුස් එකේ කාර්යන රජ ආයතන මේ හැම එකම රිසෙප්ෂන් එකක් තියෙනවා හෝටලෙත් රිසෙප්ෂන් එකක් තියෙනවා මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කොහොමද හෝටලේ රිසෙප්ෂන් එක අපි වෙනම හඳුන්වන්නේ ඔව් තරින්දු මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම් ඇත්තටම පිළිගැනීමේ අංශය කියලා කියන්නේ කියන්නේ ෆ්‍රන්ට් ඔෆිස් ඩිපාර්ට්මන්ට් කියලා කියන්නේ හෝටලේක තියෙන වැදගත්ම ස්ථානයක් මොකද අපි ඒකට කියනවා හෝටලේක තියෙන හදවත කියලා ඒ කියන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අමුත්තේ මේ හෝටලේට පැමිණෙනකොට ඔහු ඉස්සල්ලාම මුණ ගැහින්නේ මෙන්න මෙතන ෆ්‍රන්ට් ඔෆිස් එකේ ඉන්න ස්ටාෆ් එක. ඒ ස්ටාෆ් එක හැමතිස්සෙම දැනුමෙන් ඒ වගේම හෝටලේ මොනවද වෙන්නේ කියන දේවල් වලින් පරිපූර්ණ වෙලා ඉන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ සමහරක් විට ඒ පැමිණෙන අමුත්තා සමහරක් විට ට්‍රැෆික් එකේ හිර වෙලා ගොඩක් අන්ඩ ප්‍රෙෂර් එන්න පුළුවන්. මෙතනට ඇවිල්ලා මොන හරි යම් දෙයක් අහනකොට ඒකට හරි පිළිතුර හරි වෙල්කම් එකක් ලැබුණ නැත්නම් ඔහුට මේ ආයතනේ මේ හෝටලේ ගැන තියෙන පැහැදීම ඒක නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් හොඳ වෙල්කම් එකක් හම්බෙලා අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට ඩිරෙක්ට් කරොත් එයාට මේ හෝටලේ ගැන ලොකු පැහැදීමක් ඇති වෙලා එයා සමහරක් විට ආපු අන්ඩ ප්‍රෙෂාව කියලා කියන්නේ ඒ තියෙන සිතුවිල්ල නැති වෙලා එයාගේ හිත ප්‍රබෝධමත් වෙන්න පුළුවන්. ඒ පීඩන නැති වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේක ඉතාම වැදගත් ස්ථානයක් ෆ්‍රන්ට් ඔෆිස් ඩිපාර්ට්මන්ට් එකක් විදිහට ආයතනයක තියෙන එම ආයතනය. එතකොට පියුෂාන් දැන් අපි දන්නවා ගෙස් කෙනෙක් මුලින්ම එනවා හෝටල් එකට. ඒ හෝටල් එකට ආවහම ෆ්‍රන්ට් ඔෆිස් කෙනෙක් කොහොමද රිසෙප්ෂනිස්ට් කෙනෙක් කොහොමද ක්‍රියා කරන්නේ? ඔව් මං ඒක මෙහෙම විස්තර කරන්නම්. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා. එකක් තමයි ගෙස්ට් රිලේෂන්ස් ඒකටයි තී ටෙලිෆෝන් ඔපරේටර් ඒ වගේම රිසෙප්ෂනිස්ට්. අනිත් එක තමයි කොන්සියර්ජ් ඒ වගේම බෙල් බොයි ඩෝමන් ඒ කියන එක තව කොටසක්. මම ඉස්සලම් පටන් ගන්නම් ඩෝමන්ගෙන් බෙල් බොයිගෙන් එතකොට කොන්සියර්ජ්ගෙන් වෙන කාර්යභාරය මොකක්ද කියලා. අමුත්තව ගත්තම සමහර අමුත්තෝ එනවා මෙතනින් අපි ඔෆර් කරනවා බැලේ පාකින් කියන සර්විස් එක. බැලේ පාකින් සර්විස් කියලා කියන්නේ මේ ආයතනයට ගෙස් කෙනෙක් නැත්නම් අමුත්තෙක් වාහනයක ආවම ඒ වාහනේ ඔහු වෙනුවෙන් අපේ පළපුරුදු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලෝ ඔහු වෙනුවෙන් ඒ වාහනේ පාක් කරලා දෙනවා. ඒ වාහනේ පාක් කරනකොට අපි ඔහුට ටිකට් එකක් ලබා දෙනවා. කොටස් දෙකකින් යුක්ත ටිකට් එකක්. ඒකේ උඩ කොටසේ ඒ වාහනේ ඩීටේල්ස් ටික එතකොට මොන හරි ඩැමේජස් තියෙනවා නම් ඒ දේවල් ඒකේ මෙන්ෂන් කරලා යට කෑල්ල ගෙස්ට ලබා දෙනවා. දැන් ෆන්ක්ෂන් එක ඉවර වෙලා ඔහු එනකොට නැවතත් ඔහුට දීලා තියෙන කොටස ඔහු මේ ස්ටාෆ් එකට ලබා දිය යුතුයි. එම අවස්ථාවේදී ඔහුගේ වාහනේ ප්‍රමාදයකින් තොරව නැවත ඔහු වෙත ලබා දීම තමයි මෙතන කොන්සියර්ජ් එකේ තියෙන පළවෙනි වගකීම. හරි එතකොට පියුෂාන් දැන් බෙල් බොයි කෙනෙක් ගැන කතා වුණා අපි. බෙල් බොයිගේ වගකීම කොහොමද මෙතනට එන්නේ? තරින්දු ඇත්තටම බෙල් බොයි කෙනෙක් කියලා කියන්නේ රූම් එකකට චෙක් ඉන් වෙන්න ගෙස් කෙනෙක් එනකොට ඒ අමුත්තගේ අමුත්තා දවසක් ඉන්න පුළුවන් දෙකක් තුනක් හරි වැඩි කාලයක් ඉන්න පුළුවන් මෙතන. එයා නවතින්න එනකොට එයාට අවශ්‍ය එයාගේ ඇඳුම් ආයිත්තම් හැම දෙයක්ම අරගෙන ඉන්නේ. ඒ බෑග් එක කාමරයට ගිහිල්ලා දෙන්න කෙනෙක් ඉන්න ඕන. අන්නේ කෙනාට තමයි අපි බෙල් බොයි කියලා කියන්නේ. බෙල් බොයිගේ වගකීම ඇවිල්ලා ඒ අමුත්තගෙන ආපු බෑග්ස් ටික ගිහිල්ලා කාමරයට ගෙනියන එක. එතකොට ෆියුෂන් දැන් අපි දන්නවා සාමාන්‍ය හොටෙල් එකක නැන විදිහට මේ දවස්වල ඉන්න බෑ. කොවිඩ් 19 වසංගතයත් එක්ක විශේෂයෙන් මොන හරි මාර්ගෝපදේශ අරගෙන තියෙනවද ගෙස් කෙනෙක් විශේෂයෙන්ම පිළිපදින්න ඕන දේවල් කියලා?
ඔතරින්ද ඇත්තටම කලින් එක්ක බැලුවම අපි ලොකු වෙනස්කම් මේක සිද්ධ කරලා තියෙනවා මොකද හැමෝගෙම යහපත පිණිස මොකද එක කෙනෙකුට වැළඳිලා තිබ්බත් රෝගිය ඒක සමාජයට ඒ වගේ මේක ස්ටාෆ් එක හැමෝටම පැතිරීමේ අවධානමක් තියෙනවා ඒක හින්දා අපි මෙතනින් ස්ට්‍රික්ට්ලි බලනවා අවශ්‍ය විදිහට ඒගොල්ලෝ මාස්ක් එක දාලා තියෙනවද කියලා ඊට අමතරව එන හැම මේ පරිසරයට ඇතුළු වෙන හැම ගෙස් කෙනෙකුගේම අපි ඩීටේල් එක ගන්නවා ऑप्शन्स देखा दीला तीन वा एक को एगा यार टपलुआं फॉर्म में कती ने का फील कर लिया नहीं मैं नेता क्यूआर कोड देखा तीन वा हमारे फोन एक स्कैन का तीन वा ना एक स्कैन कर ला ऐतुलटे आना पुलवा මෙතන ස්කෑන් කරලා ඇතුළට යනකොට අපි වෙනම යුනිට් එකක් හයි කරලා තියෙනවා එයාගේ ටෙම්පරේචර් එක උෂ්ණත්වය මැනලා ඒකේ ඒ ඩිවයිස් එකේ ඒක සටහන් වෙනවා ඊට අමතරව සැනිටයිස් කරලා මේ දේවල් කරලා තමයි ඕනම ගෙස් කෙනෙක් මේ පරිශ්‍රයට ගන්න අපිට හොඳයි අපි දැන් කතා වුණා වාහනේ ගෙස් ඇවිල්ලා වාහනේ පාක් එකට අරන් යන්නේ කොහමද බෙල් බොයි කෙනෙක් ඇවිල්ලා ගෙස්ගේ බැගේජ් එක අරන් යන්නේ කොහමද ගෙස් කෙනෙක් මෙතනට එන්නේ කොහමද මේ හැම දෙයක්ම ෆ්‍රන්ට් ඔෆිස් නැත්නම් රිසෙප්ෂනිස්ට් කෙනෙක්ගේ තියෙන වගකීමක් අපිට තව තියෙනවා කතා කරන්න ගෙස් රිලේෂන්ස් ගැන අපි උඩ රිසෙප්ෂන් එකකට ගිහිල්ලා ඒ ගැන කතා කරමු රිසෙප්ෂන් කෙනෙක්ගේ වගකීම ගැන කතා කරන්න නම් අපි රිසෙප්ෂන් එකකට එන්න ඕනේ අපි මේ විදිහට මේ රිසෙප්ෂන් එකකට ඇවිල්ලා ඉන්නේ වෝටර් සේ චෝඩර් පරිශ්‍රය පියුෂාන් එන්න අපිත් එක්ක කතා කරන්න ඉස්සලා වගේම ඉතින් පියුෂාන් දැන් අපි පල්ලෙහ කතා කරා ඒත් රිසෙප්ෂන් කෙනෙක්ගේ වගකීම ෆ්‍රන්ට් ඔෆිස් ඉන්න කට්ටියගේ වගකීම දැන් මෙතන ඊට වඩා වගකීම් වැඩි වෙනවා සහ වගකීම වෙනස් වෙනවා අපි කොහොමද මෙතන ගැන කතා කරන්නේ ඔතරින්ද ඇත්තටම මම මෙහෙම කියන්නම් මුලින්ම අත්‍යවශ්‍ය දෙයක් තමයි අමුත්තෙක් මේ ස්ථානයට පැමිණෙනකොට ඒ අමුත්තාට දෙන ආචාරය ඒක ඉතාමත්ම වැදගත් සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් මෙතඩ් එකක් තියෙන ආචාර කිරීමේදී අමුත්තෙක් ඉස්සරහට එනකොට අඩි 10ක් විතර ඉඳලා අපි ඒ ගෙස් එක අයි කන්ටැක්ට් එක තියාගන්න ඕනේ අයි කන්ටැක්ට් එක තියාගෙන අපි පොඩි හිනාවක් දාන්න ඕනේ ඒ ගෙස් අපේ ගාවට අඩි 3ක් විතර මීටරයක් විතර ළඟට ආවම අපි ආචාර කරන්න ඕන උදේ වරෝකාවොත් good morning how may I help you කියලා ආචාර කරන්න ඕන දවල් වරෝකාවොත් good afternoon how may I help you කියලා ආචාර කරන්න ඕන ඒ වගේම හවසට ආවොත් good evening how may I help you කියලා ආචාර කරන්න ඕන ඒ ආචාර කරන හැම අවස්ථාවකම අපේ මූණේ තියෙන්න ඕන පොඩි හිනාවක් ප්‍රසන්න භාවයක් තියෙන්න ඕන සමහරක් විට අපි මොන හරි ප්‍රශ්නයක් හින්දා යම් කිසි ව්‍යාකූල තත්ත්වයක ඉන්න පුළුවන් සමහර පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හැබැයි අපිට ඒ දේ අපේ මූණෙන් එන ගෙස්ට පෙන්වන්න බෑ ඉතින් අපි හැමතිස්සෙම හිතන්න ඕන අපි ගෙස් කෙනෙක් ළඟට යනවා නමුත් එක් ළඟට යනකොට අපේ මූණේ ප්‍රසන්න භාවය අපි තියාගෙන ඉන්න ඕන ඒක ඉතාමත්ම වැදගත් ඒත් එක්කම තමයි විශේෂයෙන්ම මේ හෝටල් ශාස්ත්‍රයේ ආගන්තුක සත්කාර දැක්වීමේදී පියුෂාන් මේ මූණ දින ප්‍රසන්න භාවය ඊට පස්සේ හිනාව මේ හැමදේම ඉතාමත් වැදගත් වෙනවා නැත්තම් අද ආපු අමුත්තා හෙට මේ හෝටලෙට එන්නේ නැති වෙයි සමහර විට ඒක හෝටලේ ඉන්න එක සේවකයෙක්ගේ වැරද්දක් හින්දා සමස්ත හෝටලේ පිළිබඳවම ඒ අමුත්තාගේ තියෙන ප්‍රතිරූපය බිඳ වැටෙන්න පුළුවන් මම හිතන්නේ මම හරි නේද ඊට පස්සේ දැන් මෙතනට අමුත්තෙක් එනවා දැන් අපි අමුත්තාව පිළිගත්තා මෙතන good morning good evening good afternoon කියලා අමුත්තා පිළිගත්තා ඊට පස්සේ අමුත්තා මොකක්ද කරන්නේ ආ එන්න ඕනේ කෙලින්ම මෙතනට ඔව් තරිදු ඒක මෙහෙමයි අමුත්තාගේ අවශ්‍යතාවය වෙනස් වෙන්න පුළුවන් සමහරක් විදිහට අමුත්තෙක් මෙතනට එන්න පුළුවන් එයා මොන ෆන්ක්ෂන් එකටද යන්නේ කියලා දැනගන්න එහෙම නැත්නම් රූම් එකකට චෙක් ඉන් වෙන්න එන්න පුළුවන් එහෙම නැත්නම් රෙස්ටෝරන්ට් එකක් කොහෙද තියෙන්නේ කියලා දැනගන්න එන්න පුළුවන් ඒ වගේ නොයෙකුත් දේවල් වලට අමුත්තෙක් මෙතනට එන්න පුළුවන් මම ඔබට කියපු ඒ විදිහට ගෙස්ට් රිලේෂන්ස් කෙනෙක් අයිබෝවන් කියලා පිළිගත්තට පස්සේ ඒ අමුත්තගේ අවශ්‍යතාවය අනුව ඒක නොපිරිහෙලා වැඩි කාලයක් ගන්න නැතුව ඉෂ්ට කිරීම තමයි මෙතන ඉන්න ගෙස්ට් රිලේෂන්ස් ඔෆිසර්ගේ වගකීම. ඔව් දැන් අපි දන්නවා හුඟක් වෙලාවට දේශ විදේශ සංචාරක අපි දැන්ටත් බලාපොරොත්තු වෙන අපේ රට විදේශ සංචාරකයෙක් කියලා. හුඟක් විදේශ සංචාරක ලංකාවට එන්නේ පියුෂන් රූම් එකක නවතින. කියන්නේ තමන්ගේ නිවාඩුව නිදහසේ පාඩුවේ ගත කරන්න. රූම් එකක් ඉල්ල ගන්නවොත් නැත්නම් රූම් එක කලින් බුක් කරලා යම්කිසි වෙබ්සයිට් එකක් මාර්ගෙන් හරි රූම් එක කලින් බුක් කරලා මෙතනට ආවොත් ෆ්‍රන්ට් ඔෆිස් එක ගාවට එයා කොහොමද මෙතන සංනිවේදනය කරන්නේ? එතකොට ෆ්‍රන්ට් ඔෆිස් එක කොහොමද ගෙස් එක සංනිවේදනය කරන්නේ? ඔව්. තරිඳු ඔව්. අතරම ඔයා කියපු විදියට ඒ ක්‍රම දෙවිදියටම සිද්ධ වෙනවා. කලින් බුකින් එකක් දැම්මොත් අපි ඊට කලින් දවසේ හැම දෙයක්ම අපි ලෑස්ති කරනවා. සමහරක් විට ඒ ගෙස් රික්වෙස්ට් කරන එයාගේ ස්පෙෂල් රික්වයර්මන්ට්ස් තියෙනවා.
එතකොට සමහරක් විට එයා රූම්ස් එක රූම් එකට වෙන වෙන දේවල් රික්වෙස්ට් කරලා තියෙනවා. ඒ දේවල් අපේ වගකීම. නයිට් ඩියුටි එක කෙනා කලින් දවසේ නයිට් ඩියුටි එක කෙනාගේ වගකීම තමයි. ඒ දේවල් හැම දෙයක්ම ලෑස්ති කරලා අදාළ ඩිපාර්ට්මන්ට් එකට හවුස් කීපින් වෙන්න පුළුවන්. එතකොට F&B වෙන්න පුළුවන්. ඒ ඩිපාර්ට්මන්ට් එකට ඉන්ෆෝම් කරලා එයාගේ රික්වයර්මන්ට් එකේ විදිහට රූම් එක අරේන්ජ් කරලා තියෙන එක. දැන් ගෙස් ඒ අවස්ථාවේ ඒ හෝටලෙට ඇවිල්ලා අහනකොට හැම කෙනෙක්ගේම වගකීම තමයි ඒ රූම් එක ඒ ගෙස්ගේ රික්වයර්මන්ට් එකේ විදිහට ලෑස්ති වෙලා තියෙන එක. ඒක සමහරක් වෙල අර අපි ඉස්සලා කතා කරා වගේ ඒ මොහොතේ ඇවිල්ලා රූම් එකක් ඉල්ලන ගෙස් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ රික්වයර්මන්ට් එකේ විදිහට අපිට මෙතන රූම් එකක් දෙන්න පුළුවන්. මොකද එක එක කැටගරීස් වල කාමර තියෙනවා එයාගේ බජට් එකේ හැටියට. එයා හොඳ බජට් එකකට යනවා නම් අපිට ඒ බජට් එකට හරියන කාමරයක් එකක් එයාට විකුණන්න පුළුවන්. ඒ සැප පහසුව ඒ විදිහට ලබා දෙන්න පුළුවන්. ඒ විදිහට ලබා දෙන්න පුළුවන්. හොඳයි අපි කතා කරගෙන ඉන්නේ ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් නැත්නම් ෆ්‍රන්ට් ඔෆිස් රිසෙප්ෂනිස්ට් කෙනෙක්ගේ වගකීම් හෝටල් ශාස්ත්‍රයේ රිසෙප්ෂනිස්ට් කෙනෙක් නැත්නම් පිළිගැනීමේ නිලධාරියෙක් ගේ වගකීම රාජකාරිය කොහොමද කරන්නේ කියලා. गेस्ट रूम कथाकिंग बुक करोते रूम का रूम ओके अभी वाडिकर वेलाकम ड्रिंक प्रबोधम वेलकम ड्रिंक दीलाइवर वेला अभी तीन कोरम अभी इकट्ठे रजिस्ट्रेशन कार्ड की रजिस्ट्रेशन कार्ड अभी अमृत लबा दिन यागी डीटेल फिल करा डीटेल दीयला दुनट पास अभी गेस्ट रिलेशन ऑफिसर ये अमृत इकने कांबरे कांबरे इकला दूर एरला तीन देवल ये अमृत एक्सप्लेन करना समार फस्ट विसीट के विनकूल या दाने समान बीट मिनी बैक होने एसी का कुहेती वाश्रूम का कुहेती ये देवा गेस्ट रिलेशन आफीसर के वग कीमत ये अमुत्ट एक्सप्लेन करोसेसा फ्रंट ऑफिस इन मेतन रिसेप्शनिस्ट के वगकीम सह अब पल बेल बॉयस हेमोगेम वगकीम मैंने मेतन अभी कटकर कथा कर मैं कुछ वेला कथ कर अभी दो गेस्ट के कैल मेतन अतवी कम तीन है कुछ वेला गत करें हेमदेन अतर एक प्रश्न मुखद कौर कम तीन तन अभी खाली अनावश विधियाट व्याकर ඉතින් ඔය ප්‍රොසෙස් එකට ඒ කියන්නේ ගෙස්ට් කෙනෙක් මෙතනට ඇවිල්ලා එයාගේ චෙක්-ඉන් එක කරන්න ස්ටෑන්ඩඩ් ටයිම් එකක් තියෙනවා 3 මිනිට්ස්. ඒ විනාඩි 3 ඇතුළත එයාගේ කාමරේ අපි චෙක්-ඉන් කරන්න කල යුතුයි. ඒක තමයි සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ටයිම් ෆ්‍රේම් එක. ඒ වගේම දැන් මම ඉස්සලා කිව්වා වගේ අපි කතා කරන්නේ බෙල් බොයි ගැන. බෙල් බොයිට වගකීමක් තියෙනවා ගෙස්ට් ඇවිල්ලා එයාගේ රූම් එකට චෙක්-ඉන් වුණාට පස්සේ රූම් නම්බර් එක එයා රිසෙප්ෂන් එකකින් අහලා දැනගන්නවා. ඊට පස්සේ මෙතන ප්‍රොසෙස් එක යව චෙක්-ඉන් කරන ප්‍රොසෙස් එක සිද්ධ වෙන අතරතුර බෙල් බොයිගේ වගකීම තමයි එයා ඒ ගෙස්ට් අදාළ එයාගේ බෑග්ස් ටික ඒ කාමරයට අඩුපාඩුවක් නැතුව ගිහිල්ලා දෙන එක. හොඳයි ටියුෂන් දැන් මම අවසාන වශයෙන් හෙමුත් එන්න. කවුරු හරි දරුවෙක් අපි හිතනවා නම් සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා ගෙදර ඉන්නේ නැතුව මේ වගේ රැකියාවකට එන්න කැමැත්තෙන් ඉන්නවා නම් දැන් අපි දන්නවා මේක මුළු ලෝකෙ පුරාම විහිදලා තියෙන රැකිය අවස්ථාවක්. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙ පුරාම විහිදලා තියෙන ලෝකෙ හැමතැනම හොටෙල්ස් තියෙනවා. ලෝකෙ හැමතැනම හැම හොටෙල් එකකම රිසෙප්ෂන් කෙනෙක් ඉන්නවා. ඒකට රැකිය අවස්ථා ඕන තරම් තියෙනවා. ඔබ ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් කෙනෙක් විදිහට අවුරුදු කිහිප අවුරුදු ගණනාවක් මේ ශාස්ත්‍රයේ බලපුරුදු කෙනෙක් විදිහට ළමයෙක් මෙතනට එන්න ඉන්නවා නම් අලුතෙන්ම කෙනෙක් මේ ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් ෆ්‍රන්ට් ඔෆිස් ඔෆිසර් කෙනෙක් විදිහට රිසෙප්ෂන් කෙනෙක් විදිහට හොටෙල් එකකට ජොයින් වෙන කැමතිද? होटल शेस्त्री की लगे हितामत्म सुंदर स्थान मुखद अभी हेमदाम दकी अलुत मूल एक विधि अमुत्त ये गोलंगे रिक्वायरमेंट्स वेनस ई थिंग एवगेम अभी लुक वगकीम थिंग मंकी मे मे वगकीम इक्कम
අපිට ලොකු දැන් ලංකාව විතරක් නෙමෙයි වෙන පිට රටවල් වල සෑහෙන්න අපිට තියෙනවා අවස්ථා කවුරු හරි දුවා දරුවෙක් ඕ ලෙවල් ඒ ලෙවල් කරලා ඉවර වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් ගෙදරට වෙලා නිකන් ඉන්නවා වෙන්න පුළුවන් සමහරක් විට හිතනවා ඇති අපි මොනවටද යන්නේ කියලා සමහර වෙලාවට ගොඩක් අය බයයි 5 star හෝටල් එකක් කිව්වම මේකේ වැඩට යන්න මේකේ මේක ලොකු වැඩි කියලා. ඉතින් එහෙම නෙමෙයි මං කියන්නේ හැම කෙනෙක්ම ගත්තම ජෙනරල් මැනේජර්ස්ලා ගත්තම රෙස්ටෝරන්ට් මැනේජර්ස්ලා ගත්තම ඒගොල්ලෝ පොඩි තැනින් පටන් අරන් තියෙනවා. එකම දේ තමයි තමන්ට තියෙන කැපවීම කියන එක. කැපවීම තියෙනවා නම් ඕනකම තියෙනවා නම් ඉස්සරහටම යන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ ශේෂ්ත්‍රය කියන්නේ හැමෝටම කරන්න පුළුවන් ඉතාමත් හොඳ ශේෂ්ත්‍රයක්. ඒ වගේම ඉදිරියෙන් ඉදිරියට යන්න පුළුවන් ශේෂ්ත්‍රයක්. මම කියන්නේ ඔය ඉන්න දුවා දරුවන්ට කිසිම බයක් සැකක් නැතුව තමන්ට ආසාව තියෙනවා නම් මේ සුන්දර ශ්‍රේෂ්ඨයට අපිලා ජොයින් වෙන්න කියලා. පියුෂන් කීපු විදිහට මේක ඉතාමත් සුන්දර ශ්‍රේෂ්ඨයක්. ඔහු කියන්නේ ඔහුගේ අත්දැකීම් වලින් ඔහුගේ පළපුරුදු තුළින් තමයි ඔහු මේ හැම දෙයක්ම කියන්නේ. නමුත් මම කියන එකක් නෙවෙයි මේ. ඔහුගේ පළපුරුද්දෙන් තමයි ඔහු කතා කරන්නේ මේ විදිහට. ඉතින් අපි ඔබට මේ පෙන්වන්නේ ඔබේ අනාගතය හරිගස්ස ගන්න, ඔබේ අනාගතය සාර්ථක කරගන්න පුංචි මාවතක්. මේ මාවත ඔබට විවෘතයි. ඔබට කැමති තීරණයක් ගන්න පුළුවන් මේ වැඩසටහන් නැරඹීමෙන් පසු. ජාතික සුදුසුකමක් තියෙන සහතික පත්‍ර පාඨමාලාවක් NVQ level certificate එකක් කරන්න පුළුවන්. ඔබට ලංකාවේ ඕන තැනකින් ලංකාවේ හැම තැනම තියෙන මේ සහතික පත්‍ර ලබා දෙන ස්ථාන. ඉතින් අපි අද දවසේ පෙන්වුවේ හෝටල් ශ්‍රේෂ්ත්‍රයේ පියුෂාන් කියවා වගේම හදවත කියන හඳුන්වනවා. ඒ කියන්නේ පිළිගැනීමේ නිලධාරීන් ෆ්‍රන්ට් ඔෆිස් එක රිසෙප්ෂන් එක මේ ගැනයි තොරතුරු ගෙනාවේ. අපි සූදානම් ලබන සතියේත් මේ වගේම තවත් ශ්‍රේෂ්ත්‍රයක් පිළිබඳව කතා කරන්න. එතකන් ඔබට සුබ දවසක්.